පුළුවන් ශ්‍රී ලංකා මැයින් තවත් ජනරලියක් හිනිදුම නගරයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. Nestle Nestobolt පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. TFM ගේ 78%ට වඩා වැඩි කැලින් වේවි. ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. නැති රැල්ල Facebook එකේ පෙන්නුවට කොණ්ඩේ තිබුණත් මගේ වගේ කොණ්ඩේ නැතත් මේ හිස් කබල ඇතුලේ මොළයක් තියෙන හැම මිනිහම හැමෝම තීන්දුව කරන් ඉවරයි. අනුර කුමාරයා හදන ආණ්ඩුවේ හඳුන්නේ තියා කියනවා මුගේ යට කලිසම තිල් වෙලා බේස් බැනියම තිල් වෙලා කියලා. අනේ සමා වෙන්න හාමුදුරුවනේ, තේරෙන භාෂාවෙන් කියනවනම් මුංගේ ජෝකා හිල් වෙලා. තමන්ගේ ජෝකා හිල් වුණාම ජෝකෙක් ගන්න බැරි එකෙක් තමයි අනුර කුමාරයාගේ මුදල් ඇමති. රමේෂ් මහත්තයා තව තන්දුරකට ආවා. 2020 මට කැපුවේ බැසිල් රාජවක්ස. මෙතුමත් මාව කපයි දන්නේ. 2015 පාර්ලිමේන්තුවේ මහින්ද මහත්තයාට මං පණ යන්න උදව් කරා. දන්නවනේ මට දුන්නේ කජු සංස්ථාව විතරයි. නිශාන්ත මුතුවැට්ටිකම තමුන් වහන්සේලාට කැම්ප් එකකට දුන්නා. මගේ හෝටලේ රජ්ජිල කෑවා. අපි ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආරාධනාවට නෙවෙයි. එතුමා අපිට හම්බෙලා කතා කළවත් නැහැ. අපි ආවේ වජිර අභයවර්ධන මැතිතුමාගේ ආරාධනාවෙන්. අපිව බලා ගන්න ඕන. ඔබ තමුන් වහන්සේ පණිවිඩයක් දීලා එන්න ආවේ. අපේ අම්මේ තාත්තේ සිම්පල් පණිවිඩයක් කියන්න. වතුකරේ බදුල සහ නුවර ඩිස්ත්‍රික්කේ වතු වැඩි. අපිට ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. ගෙවල් ප්‍රශ්නය, පඩි ප්‍රශ්නය, තවත් ආර්ථික ප්‍රශ්න සියලු දේම තියෙනවා. අපේ ජනතාව වතුකර ජනතාව දෙරටම කෝවිල් වලට ගිහිලා පාර වෙනවා. අපි බේරගන්න ගෝඨ අපේ ජනාධිපතිතුමාට මම නොවැන්ද විතරයි මගේ රෙදි ගැලවිලා තියෙන්නේ. පාරේ මල්ල ගෙදරක මගුල් ගෙදරක යන්න බෑ. මිනිස්සු ළඟට යන්න බෑ. මිනිස්සු හමු වෙන්න බෑ. මිනිස්සු වහනමයි මේ තේගහට තිබුණ පොර ටික නැති කරේයි කියලා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඇඟේ කෑල්ලක් දෙන ලෑස්ති මිනිහෙක්. හැබැයි මහින්ද මහත්තයා පරිස්සම් කරන්න රකින්න මහින්ද මහත්තයා වෙනත බලයට ගේන්න යහපාල නාණ්ඩුව වෙලාවේ පළමුවෙන් මත්තන උඩ ගන්නේ මාව. මම නාමල් මහත්තයා වැඳලා කියනවා නැවත මැයි 9 වෙනිදා කරපු අපරාධේ පොහොට්ටුවේ මිනිස්සුන්ට කරන්න එපා. මැයි 9 වෙනිදා කරපු අපරාධේ පොහොට්ටුවේ මිනිස්සුන්ටයි ගුටි ගස්ස ගන්න එපා. අපි ආණ්ඩුවේ සේවාවල ගාස්තු වැඩි කරා. හුඟක් අමාරුවෙන් හිතලා වැට් වැඩි කරා. මොකක්ද ඒකේ ප්‍රතිඵලය? අපේ රුපියල ශක්තිමත් වුණා. මේ පැත්තෙන් ජීවන වියදම වැඩි වුණා. අර පැත්තෙන් රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන නිසා බඩු මිලත් ටිකක් අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් මතක තියාගන්න ඔබේ මල්ල අමතක කළා නෑ. ඒකට වැඩිය බඩු පරවටන ඕනේ. කොහොමද අපි දන්නවනේ? ගෙදර මල්ලත් පුරවන්න ඕනේ. වෙන තැන් විතරක් නෙමෙයිනේ. ඉතින් මේ ඔක්කොම අරගෙන යන්න අපි ක්‍රියා කරනවා. ගෘහස්ත හිංසනයේ මැඩ පැවැත්වීමට ඔබට නීති ආධාර දෙන්න මෙන්න මේ වැඩ කටයුතු තමයි ඊළඟ අවුරුද්ද වල ක්‍රියාත්මක කරන්න යන්නේ. දැන් දැක්ක හිනහ වීම එක තමයි. හරි වැඩේ. හා නේද? මේ ගිහින් දැන් ගෙදර කෝපි හදන්නේ තේ හදන්නේ නැහැ කියලා කියන්න එපා. එහෙම වර්ධනයක් කරන්න එපා. ඒ වැඩ ටික කරගෙන යන්න. අපි දැන් ලෑස්ති ගාල්ල ප්‍රධාන සංචාරක කේන්ද්‍රය කරන්න දැන් ඉඩම් වෙන් කරලා තියෙන හෝටල් දාන්න. අනුර දිසානායක මන්ත්‍රමත් දැන් අපේ වචනේ කතා කරන. අපේ බෙරෙන් පදේ ගහන ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එතුමගේ ඡන්ද මැතිවන ප්‍රකාශය කියනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා. එතුමට නොකියා අර ඉන්නවනේ අපේ අර යට රඳින බැනීමේ හිල් තියෙනවා කිව්ව පුද්ගලයා. සුනිල් හඳුන්නේ නැති මේතුමා. ඒගොල්ලේ ආර්ථික උපදේශක හර්ෂණ සූර්ය පෙරුම ඇතුමා මං ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත ගෙනාම අපනයන ආර්ථික ඇති කරන්න නඩුවක් දැම්මයි. අනුර කුමා දිසානායක මන්ත්‍රමාටත් ජාතික ජනතා බලවේගයටත් අපිට කියන්න මොකද ඔයගොල්ලේ ප්‍රතිපත්තිය කියලා. කොයි පාරේ දෙයන්නේ? එක්කෙනෙක් ගාල්ලට යන්න බල අනික් මිනිහා කෑගල්ලට යන්නද? අන්තිමට කොළඹ හිර වෙලා තියෙනවා. සම්පත් අනුර කුමා මන්ත්‍රමා මෙහාට එනවද නැද්ද? හා එන්නේ නැද්ද? ඔබතුමා ආරාධනා කරේ නැහැ. එහෙනම් ළඟම තියෙන රැස්වීමේදී මේක සඳහන් කළ දෙයි කියලා මම කියන්න කැමතියි.